අයිබුවන් අද අපි ඔබ වෙත ගෙනෙන්නේ ලෝකයේ තිබෙන පැරණිතම විශේෂ බලකා ඒකකයක් වන බ්‍රිතාන්‍යයේ ස්පෙෂල් එයාර් සර්විස් එක එහෙමත් නැත්නම් SAS ගැන අපිට SAS ගැන වැඩි අහන්න ලැබෙන්නේ නැහැ හැබැයි අපේ channel එකේ කලින් ඔබ වෙත ගෙනාපු Navy Seals පිළිබඳ වීඩියෝ එකේ නම් අපි SAS ගැන වචන කීපයක් කිව්වා බොහෝ දෙනා නොදන්න කාරණාවක් තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ පිහිටුවීමේදී අපේ සෙබළුන්ට කමාන්ඩෝ පුහුණුව ලබා දුන්නේ මේ බ්‍රිතාන්‍යයේ SAS හමුදාව බව. ඉතින් අපේ කමාන්ඩෝ රෙජිමේන්තුව කියන්නේ මොනතරම් රණශූර කණ්ඩායමක්ද කියලා ඔබ සියලු දෙනාම දන්නවනේ. ඒ නිසාම ඔවුන්ව පුහුණු කරපු SAS හමුදාව මොනතරම් දක්ෂ බට කණ්ඩායමක්ද කියලා ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. SAS බලකාය ආරම්භ වෙන්නේ 1941 දී. ඒ කියන්නේ දෙවන ලෝක යුද සමයේදී. මේ බලකාය ආරම්භ කිරීමේ මූලිකම ඉලක්කය වුණේ අප්‍රිකානු මහද්වීපයේ ඒ කාලයේදී හිටපු ජර්මන් බට කණ්ඩායම් වලට සර්ප්‍රයිස් ඇටැක්ස් දියත් කරන එක. මේ බලකාය මුලින්ම හැඳින්වුවේ L ඩිටැච්මන්ට් කියලා. අනෙක් බොහෝ විශේෂ බලකාය එකක වගේම SAS බලකායත් මුලින්ම ආරම්භ වුණේ සොල්දාදුවන් 65 දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායමකින්. දෙවන ලෝක යුද්ධයේදී ඇති සාර්ථක මෙහෙයුම් ගණනාවකට දායකත්වය සැපයු SAS බලකාය 1952 දී පමණ කොරියන් යුද්ධයට දායක වුණා. පසුව SAS බලකාය රෙජිමේන්තුවක් විදිහට බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ බලකායක් ලෙස සේවය පිහිටවලා තියෙනවා. ලෝකයේ අනෙක් සෑම විශේෂ බලකා සොල්දාදුවෙක් වගේම SAS සොල්දාදුවෙක් ලබන පුහුණුව අති දුෂ්කර වගේම මාරාන්තික පුහුණුවක්. SAS එකට ඉඳුරාම බඳවා ගැනීම එහෙමත් නැත්නම් සිවිල් සමාජයෙන් ඍජුව සොල්දාදුවන් බඳවා ගැනීමක් කරෙන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ සන්නද්ධ සේවයේ සිටින ඕනෑම සොල්දාදුවෙකුට SAS සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. කෙසේ වෙතත් මූලික තෝරා ගැනීම පාඨමාලාවෙන් සමත්වන්නේ සමස්ත අයදුම්කරුවන්ගෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. මූලික සුදුසුකම් සපුරන සියලුම අයවලුන් මුලින්ම යන්නේ සති 4ක SAS මූලික සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට. මුලින්ම මේ සියලුම සොල්දාදුවන් පෞද්ගලික ශරීර යෝග්‍යතා පරීක්ෂණයක් එහෙමත් නැත්නම් පර්සනල් ෆිට්නස් ටෙස්ට් එකක් සමත් වෙන්න ඕන. මෙහිදී සිට්අප්ස් 50ක් ඊළඟට මිනිත්තු 2කදී පුෂ්අප්ස් 60ක් සම්පූර්ණ කරලා කිලෝමීටර 2.4ක දුරක් මිනිත්තු 10කින් දුවන්න ඕන. ඊළඟට කිලෝමීටර 13ක දුරක් Tamange සියලුම ආම්පන්න සමග ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 11ක විතර බරක් සමග ගමන් කරන්න ඕන. මේ සති 4ක පුහුණුව අවසන් වෙන්නේ කිලෝමීටර 64ක දුරක් Tamange සම්පූර්ණ කොම්බැට් කිට් එකත් එක්ක කරන මාච් එකකින්. මෙහිදී අරමුණ වෙන්නේ සොල්දාදුවන් කොතරම් දරා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක. මේ අවසන් ව්‍යායාමයේදී සොල්දාදුවන්ට අඩි 3000ක් විතර උස කන්දක් නැගලා ආපහු බහින්නත් සිදු වෙනවා. මේ සති 4ක අති දුෂ්කර පුහුණුවෙන් පසු තවත් සතියක් සොල්දාදුවන් පුහුණු වෙන්නේ අතිශය වෙහෙසකර තත්ත්ව යටතේදී වගේම මානසික ආතතියට ලක්ව සිටින වෙලාවෙදීත් සාර්ථක යුද සැලසුම් සකස් කරලා ඒව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. උහුණුවේ 3 අදියරේදී වනයේ නොනැසී ජීවත් වීම වගේම වනයේ සටන් මෙහෙවන ආකාරය පිළිබඳවත් අති දුෂ්කර පුහුණුවක් මේ SAS සොල්දාදුවන්ට ලැබෙනවා. මේ පුහුණු වීම සිදු කෙරෙන්නේ බෙලීස්, බ්‍රූනායි හා මලයාසියාව කියන රටවල තිබෙන තෙත බරිත ඝන කැලෑවල් තුල. පුහුණුවේ අවසන් අදියර වෙන්නේ කොම්බැට් සර්වයිවල් එහෙමත් නැත්නම් යුද්ධයේ නොනැසී ජීවත් වෙමින් සතුරාට මරණීය ප්‍රහාර එල්ල කරන ආකාරය ගැන. මේ පුහුණුවේදී සියලුම විදේශීය අවිපිලිබඳ සම්පූර්ණ පුහුණුවක් SAS සොල්දාදුවන්ට ලැබෙනවා. ඒ වගේම සතුරු කඳවුරකින් පැන යන ආකාරය එහෙමත් නැත්නම් escape and evasion පිළිබඳවත් පුහුණුවක් ලැබෙනවා. පාඨමාලාවේ අවසාන පැය 36 ගෙවෙන්නේ ඉතාමත් කටුක අත්දැකීම් සහිතව. සතුරන්ට අසු වූ කුමන වදබන්ධනයන්ට භාජනය කරත් තමුන්ගේ හමුදාවේ රහස් සතුරන් අතට පත් නොවන පරිදි ප්‍රශ්න කිරීම වලට සාර්ථකව මුහුණ දෙන ආකාරයට SAS සොල්දාදුවන් පුහුණු කරවනවා. මම මේ වීඩියෝ එකේ මුලදී සඳහන් කරා අපේ කමාන්ඩෝ රෙජිමේන්තුව පුහුණු කරෙත් මේ SAS සොල්දාදුවන් කියලා. ඒකට හේතුව තමයි SAS රෙජිමේන්තුව සතුව ප්‍රතිතස්ත ප්‍රහාර එල්ල කිරීමට වගේම ප්‍රාණ අපකරුවන් සාර්ථකව මුදා ගැනීමට තිබෙන විශේෂම හැකියාව. මේ හැකියාවන් වඩාත්ම දකින්න ලැබුණ අවස්ථා තමයි 2019 කෙන්යාවේ නයිරෝබි නුවරදී සිදු ත්‍රස්ත ප්‍රහාරයට සාර්ථකව මුහුණ දීම වගේම එංගලන්තයේ ඉරාන තානාපති කාර්යාලයේ දින කීපයක් පුරා පැවතුණු ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට සාර්ථක අවසානයක් ලබා දීම. මේ නිසාම 80 දශකයේ මුල භාගයේදී ශ්‍රී ලංකා හමුදාවට කොටි ත්‍රස්තයන්ගෙන් එල්ල වූ තර්ජනවලට සාර්ථකව මුහුණ දීමට SAS සොල්දාදුවන් කීප දෙනෙකු විසින් අපේ හමුදාවට පුහුණුව ලබා දුන්නා. ඉතින් මේ සිදුවීමට එවකට ඉන්දියා දේශපාලන තන්ත්‍රයේ දැඩි විරෝධයක් පෑවා.
ඒවගේම ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවට ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම පිළිබඳව පුහුණුව කරන්නෙත් බ්‍රිතාන්‍ය SS රෙජිමේන්තුවෙන් බව අමතක කරන්න බෑ. SS කියන්නේ වැඩි කතාබහට ලක් නොවුනට බොහොම රහසේ තමන්ගේ රාජකාරිය අති විශිෂ්ට ලෙස සිදු කරගෙන යන විශේෂ බලකා රෙජිමේන්තුවක්. බ්‍රිතාන්‍ය රජයත් මේ SS රෙජිමේන්තුවේ රහස්‍යභාවය ඉතා ඉහළින් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසාම මොවුන් ගැන වැඩි අහන්න ලැබෙන්නේ නැහැ. SS රෙජිමේන්තුවේ වික්‍රමයන් වගේම පුහුණුව ගැනත් ඔබට මොකද හිතෙන්නේ? ඔබේ අදහස් අපිට කියන්න. ඔබ මේ කන්ටෙන්ට් එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්නත් ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් කියලා ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා. ඉතින් යලිත් හමුවෙමු තවත් සටහනකින්.